ඉතින් සුබ දවසක් කියලා යාළුව හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්න අපේ රජයේ රැකියාපල YouTube channel එකට. ඉතින් තවමත් ඔයාලා channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි video එකක් දාපු ගමන්ම ඒ කියන්නේ notification එක ඔයාලට එනවා. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ farm workers ලට job vacancy එකක්. ඉතින් ගොඩක් අය අහලා තිබ්බා farm වල වැඩ කරන vacancies තියෙනවද කියලා. ඉතින් මේක පළතුරු farm එකක්. ඉතින් මේ vacancy එක තියෙන්නේ Abarthu වල කැනඩාවේ. එතකොට පැයකට කැනේඩියන් ඩොලර් සැලරි එක හම් වෙනවා 16.75. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට වැඩ කරන්න පුළුවන් සතියට පැය 50ක් වගේ කාලයක්. එහෙම බැලුවොත් මාසෙකට ඔයාලට 108කට වඩා ලොකු සැලරි එකක් අරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා 125ක ටැක්සස් කැනඩාවේ විදිහට කපනවා. ඉතින් ගොඩක් දියුණු රටවල් වල ටැක්සස් එක සාමාන්‍යයෙන් ඒ වගේ රේට් එකකින් කපනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. මෙතනදී වැදගත් වෙන්නේ ඔයාලට කැනඩා වගේ රටකට යන්න පුළුවන් කමක් ලැබෙන එක. ඒජන්සි එකක් තුරු යනවා කියන්නේ ඔයාලට දැන් 120ක් යනවා කියනවා නම් 110කින් වගේ යන්න පුළුවන් මේ තනියෙන් ඔයාලා ඇප්ලයි කරන එක. ඉතින් ඒකත් ඔයාලා ડોකියුමන්ට්ස් හදාගන්න, ට්‍රාන්ස්ලේට් කරගන්න, මෙඩිකල් වලට යන ওই දේවල් බැලන්ස් කරගෙන කරාම ඔයාලට ඒ වියදම් පිරිමහ ගන්න පුළුවන්. ඉතින් කැනඩා යන්න ඕනේ මොනවාද ડોකියුමන්ට්ස්? එතකොට කොහොමද යන්නේ? මොනවාද CV එක හදන්න ඕනේ? මොනවාද කවර් ලෙටර් එක කියන්නේ? මේ හැම දෙයක්ම එක අඩංගු වෙච්ච වීඩියෝ එකක් තියෙනවා. ඒකත් අපේ channel එකෙන් බලන්න. ඉතින් මේ වේකන්සි එක ඔයාලට වැඩ කරන්න තියෙන ෆුල් ටයිම්. ඉතින් ලැන්ග්වේජ් එක ඉල්ලන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක. අධ්‍යාපනික සුදුසුකම්වත් පළපුරුද්දක්වත් එහෙම ඉල්ලන්නේ නැහැ. ඉතින් මේකද ඔයාලට කරන්න තියෙන්නේ plant, cultivate and irrigate crops. ඉතින් යාලා ගොඩක් වෙලාවට cultivate කරනවා. ඔයාලා දන්නා පිටරටවල වල cultivate කරනවා. ඉතින් ඒ සිස්ටම් එක වගේම irrigate crops කරන්න තියෙනවා. Fertilize and spray crops, ඒ කියන්නේ පොහොර දාන්න, ස්ප්‍රේ කරන්න, ඒ වගේම harvest crops, experience and specialization විදිහට ඉල්ලනවා යාලා. Type of crops, blueberries, එතකොට equipments and machinery experience විදිහට tractor, tractor එකක්, ඒ කියන්නේ tractors තමයි ඔයාලා සාමාන්‍ය මොන හරි විදිහකට මේව කන් දුන්නොත් දෙන්නේ. ඉතින් additional information ඉදිරි තියෙන work conditions and physical capabilities, attention to detail, combination of sitting, standing, walking කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් මේ vacancy එකට apply කරන්න play store එකට යන්න, ලොකු ලොක්ක කියලා search කරන්න. එතකොට app එක ඉතින් ගොඩක් අය දන්නවා ලංකාවේ, වගේම ලෝකයේ ගොඩක් අය දැන් ලොකු ලොක්ක app එක දන්නවා. ඉතින් මේ app එකේ ඔයාලට කැනඩා job vacancies ගොඩක් තියෙනවා. සුදුසුකම් ඉල්ලන්නේ නැතුව apply කරන්න පුළුවන් vacancies. ඉතින් ඒ හැම එකක්ම ඔයාලා කැමති එකක් තෝරගෙන ඔයාලට පුළුවන් ඇප්ලයි කරන්න. ඉතින් ඒකට ඕන වෙන්නේ ඔයාලගේ CV එක සහ cover letter එක. cover letter එක හැම එකකටම අවශ්‍ය වෙන්නේ නැහැ. CV එක තමයි ගොඩාක්ම ඉල්ලන්නේ. ඉතින් CV එක කොහොමද කැනේඩියන් ආකෘතියට හදන්නේ? මේ ගැනත් ඇප් එකේ තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඇප් එකකින් කොහොමද රට යන්නේ කියලා විශ්වාසයක් නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මේ වීඩියෝ එක කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. මොකද කියන්නේ අර විශ්වාසයක් තියෙන්න ඕනේ හැම දෙයකටම. දැන් ඔයාලට ඒජන්සි එකක් තුරු යනකොට එතන මිනිස්සෙක් ඉන්නවා කතා බහ කරනවා කියන එකේ විශ්වාසය තියෙනවා නම් මුලින්ම ඩවුන් පේමන්ට් සිද්ධෙත් 100,000 එකම ආරක් දීලා වීසා එකකුත් නැතුව ඔයාලා ඒ සියලුම මුදලත් නැතුව කැන්සල් වෙන්න කැමති නම් ඔයාලා ඒජන්සි එකක් තුරු යන්න. හැබැයි ඒජන්සිස් නරකයි කියනවා නෙමෙයි. ඔයාලට පුළුවන් ඒ කියන්නේ අර වියදම අඩු කරගෙන තමන් ගන්න රිස්ක් එක තමන්ම තනියෙන් අරගෙන මේ වේකන්සිස් වලට ඇප්ලයි කරන්න. ඉතින් අනිවාර්යෙන් ට්‍රයි කරන්න, හැමෝටම chance එකක් ලැබෙන්න කියලා wish කරනවා. ඉතින් ඇප්ලයි කරන්නේ ලොකු ලොකු app එකකට ගිහිලා කැමති job එකක් තෝරගන්න. ඒ job එකේ description එක හොඳට කියවන්න. මම මේ දැන් video එකේ කියනට වඩා විස්තර ගොඩක් තියෙනවා. ඒ දේවල් කියවන්න. කියවල යාලි ඉල්ලලා තියෙන කරුණු බලන්න. යාලා හල් තියෙන ප්‍රශ්න වලට ඒ අදාළ උත්තර දාන් send කරන්න. ඒකේ how to apply කියලා ඇතම link එකක් තියෙනවා. ඒ link එකට ඔයාගේ CV එක send කරන්න තමයි තියෙන්නේ. cover letter කිල්ලනවා නම් cover letter එකත් send කරන්න තියෙනවා. ඉතින් එතනින් පස්සේ ඔයාලා පොඩක් touch එකේ ඉන්න ඔයාලගේ CV එකේ දාපු email එක, එතකොට ඔයාලගේ contact details ওই දේවල් වලට තමයි යාලා සම්බන්ධ කරගන්නේ. ඉතින් අනිවාර්යෙන්ම ඒ දේවල් පැහැදිලිව දාන්න. ඉතින් හැමෝටම chance එකක් ලැබෙන්න කියලා wish කරනවා. ඉතින් තවත් video එකකින් හම්බෙනකන් ඔයාලා මේ video එක like කරන්න, යාළුවොත් එක්ක share කරන්න. තවත් video එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.